ංචිලාලගේ මව රජන හදිස්සින්මෙන් මොහොට මාතතා හමුවයට නාලබීට ෝගේ ට්‍රන්ස්පෝට් ටා මේ විහා ගැස යන්නට යනබාවක් රංචනයටටවෙන්මෙන් දෙනුනි. ඒගෙන තාවවත් වන්ති සමගවත් සුරම්ය සමඟවත් කතා කර පලත් නෝන බව රංජනි තේරුම් කත්තායි ආය අන්නපා මේ බාර මයියන්න මමිනිි හම්මෝ වෙන්න මගුල් වැඩ කතා කරන්න පිළිමින්ට තේරෙන්නන මගුල තීන්දු කරගත්ත විදිර්තා මාස තුනගින් වෙන්න මෝන. රංජනයේ තම සැමියට කිව කෝපේනිී. තාත්තරයි දුවටයි මව වෙලා පහම කිව්වා දෙන්නම හිතර ගත්තෙ නෑ. හැ සැමියටත් දුවටත් දෙදිනාටම දොසනගෙවාය. මාත් හැදවේ හරකයේ එලත් දෙනෙක්. මෙිය අතේ හිටපු කොල්ලෝ ගිටගන්න මේකිට තේරෙන්න්නේි නෑනි. දෝියන්ද හිතඟින්නේ හැමදාම කොල්ලො යාගේ පස්සෙඒ කියලා. මංජු මංජු කී කියා. මංජුලා නහඩවාය අම්ම කියන්නේ ඇත්ත බව ඇයදනි. තරන් කොලන්වල්ලේ නටවූ මාට ියුත්ත එක හොතකට තමාට නම්මා ගන්නට බැරවිය. මිනිියක්වා හරියට අල්ලගන්න බැරනම් හැටාතර එකත් දෙකක් හරි දාලා ඒ මිනිියාව අල්ලගන්න දැන ගනි. ගිෙදර හිටන්ම්මං ගිහින්ගෙනෙකල් ෙල්ලින්නෑ ගෙදරී. මංජුලා ප්‍රථම වරට හිස්සවෙනවායි. ජීතීය වූ බොෝ වැරදි අම්මා හරිගස්සා තුන්නයි. එගෙන තදබල විශ්වාසය මංජුලාගේ හිතේ ඇත. මංජලා බියනොඕන ඒ නිසාය. ජීතය කල කිසද වැඩගට මේය අම්මා හරස්වුවේ ැත. න්දනවරුන්ට නොලබෙන ශාල අකාශයක මංජිලා යෝන් ජීවිතය කගත කලායි. ඒ ගෙනය හැමෝයිටගම තම් මවට කෘච්ජන්ූවාය. කසාදේෙන් පසුවත් ම් පෞද් කලගේ ජීවිතය හොඳම සයකයා ලෙස සැමිය ොව මව තබාගන්නට ඇය සිතා ගෙන උන්නායි. එකක් හිතාගැනින් බොයි විමුත් එෙක්ක බැඳල ගිහින් ඒ ගෙදරට කොටේලා පවුල් කන්නෝ නෑ. මද බැඳල ෙට දික්කසාදනත් කමක් නෑ හැබැයි කෝටීගවත් හන්දියක් අරන් ගඉදිදරවාරින්. පස්සේ සල්ි පොතේදගාව ඕන තරං ඔ නිදස හිටා. දවසක්කමාම මේගතා මංජුලට ගීවාය. පෞදජීතය ගෙනෑ ටක්ටික් ටු ක්‍රමේට හිතන්නට ගත්තේ ඉන් පසුවයේ. කෝමත්තුවාගේ කියේන්දරේ කසාද දෙගතු නත්තයෙනවා. බඩවල් හදාගන්න තුව ගෙදිරවාරෙන්. මංබෝ බලාගන්නම්. තම අතිශේ බෞද්ගලි ජීවිතය සකස්කර ගැනීමදදි මංජිල අම්මාගේ මේ වශන දේෝවාකයක් සේ ගත්තායි. මොරගට මහතා රංජිනව දෙක පුදුමේ. බෝ මෝරගිය කෑනුන්ගේ තෙල් බරිත සිනාවයටට සැඟවුණු කපටිකන් දෙස නිකට පැසු පිළිගින්ටවත් හඳනාගත නොහැක. මොරබට මාතා කොතනම් දක්ෂ ව්‍යපාරකුවත් හෝ රංජනගේ මේ ගමන පිළිගත්තේ සරලවය. රංජනි මොකද මේ තනියම කරන්න තියෙන වැඩවල්ට තනීම හරි ඉන්න පැයයි. ජෝඩුදාල එන්න හිටියෝොත් කවදාවත් එන්නෑ. හදිස්යද්ද. රජිනි කාරෑලේ ඔුන් ලියන මාතා දෙස වැලුවයි රිස් පොඩ ගහි අර ොලිටිගේ කවන්ස් ක්කරන මං ඉන්නම් මොරගොඩ මහතාර අමුත් අත්දැන්නේ. ඒ රංජන ප්‍රශ්නයක්ද ප්‍රශ්නයක් වෙන්න කල මම්මේ මස්ට. මොර්ගො හබ වෙන්නාවේ මොකක් ගැනද අපි දිගල්ල කතා කල කිසින් ප්‍රශ්නයක් නැතුව නැදැගම කතා ගත් ඕව වෙති ඒ මුකුත් ප්‍රශ්නයක් නෑන ්‍රංජනි විිම් බලාගෙන මද වෙලාවා කල්පනා කළලායි ප්‍රශ්නයක් නැ කියන්නත් බෑන අයේ මොකක්ද ප්‍රශ්නය හබහ එනකො රජම ගලොත් හෝවෙනන නේද. මොගොට මතා දැඩි කල්පනකර වැටුනේ ඕට සවේ පෙේදා රෑ තම් ිඳ කිව් කතාවේ. පොඩ්ඩ අබලයි ටිකක් කොල්ලාට ඉන්න දෙන්න. මේක ොනහරි උු ජජීවත් එන්න රංජිනගේ පහූර අත්ත නටිය. ොරගොඩගේ දික කල්පනාව ඇයට ඇල්ුවේ නැත. දෙන්නගේ සසාද රජි්ට කරල්ලන තියන්නේ රංජන ප්‍රශ්ඥ ෑන නද. කසාද රෙජිටകල හදදා මගල් කා අයත් කරන්න දෙවල් දන්නවානන්නේ. ට පුළුවන්ද හැම්දාම කෙල්ලෙක්කු පෙසං කරන්න ිනිස්සානවා මගෙන් දහසක් දේවල් ඒ කසාදි කැඩ්ලද ගේලත්තානවා. මොනොට දෙෙහෙමානන්නේ කවරු දන්නවානි මේක රෙජිෂ්ට කල්ල තියෙන්නිගේලා ඇ හෙනම් වෙඩින්න එක රං ඉවරයක් කල දාන්න නැත්තේ. මේ සුරම්යා කොල්ලගේ කියේන්දරේ බල්ලලා ටිකක් අපලයි පොඩ්ඩට. අපල දදි හො තිබ්බම හරිද අවරුද් දෙකක් පිටරාට ගීටිය මේ කෙල්ල පත්තුයි වේහිටියේ ඒත්මං හිත ඇදවා. විමුත් හෙම කොල්ලෙක්නෙ මේ. මෝඩ මතා ස්තීර කරගකිවේ. අපි කවරුද බලං හිටි නෑනේ රංජනිකේ ඇඟට පතර නොදනීයේ ඒත් මේ ගෑනයට විදතිකි පාරිශුද්ධ භාවය පිළිඳ ප්‍රශ්න කරනට කිසිතුවා අයිවාසිකමන්න. මං කැමතිනෑ ඔයවගේ ප්‍ර්න ඇතිවෙනට තැන් මොකද කරන්න ඕන. කොලෙක්්ට තව වරදු ානක් ගිල්ලාරි බඳන්න පුලුව ඒත් මටන්නේඉ කෙල්ලෙක් ඇහි අපේ පැතිම් ප්‍රශ්න හිතන්න්නෙ නැත්ති නම් ප්‍රසිද්ධ කරනුට කිව විුද්ති ලංකාටආපු ගම මගල කරනවා කියලා. ැ ංකාටයිද මසාස හතාටක් ගිය. හරි ඒගේ වැරද ම භාරගන්න එයායට බිස්සස්සෙ එකක් පටගන්න කාලාලල්ල දැන් ඒක තරණ බිසසුත් පටන්ගත්තෙන නේද. ඕව අන් සුරමයක්ක මේ කතර නොගේීත් ප්‍රශ්නයටට බිසිඳුවක් නොලබැඩිසා. මේවා තීරනෙගලි තාත්තල තාත්තල කතාරල්ලා අද කකිල්ෙ තාතත් කියනෝ මොර්ගඩ එකක් ම කතා කරන්නත් බැහැලූ. කතාකරත්ත දියටට වැඩකරන්න එකේ ඒ පැත්තේ වැඩල්ල. එයා කියන්න එත් ඒත් මට බෑනි බලඉන්න. අනිපාර මේ කෙල්ල මෙහම ගෙදරතියන් ඉඳල පස්සෙ වෙන කතා කියයි. එක් මිච ලස්සන කෙල්ෙට බොයි ෆෙන්න්් කෙනෙකින් ඕන නැත්තම් මිනිියෙකි ඕන. එම තු ගෑන්ලමොයි පස්සෙන් අම්මලසාරි පටලව යනකට මිනිසු හිනාාවෙනවා මොරගොඩ මතා හිෙස වෙනවේ හංජනගේ ඇතුළ හිතට සතුරත් දැන්නේ.වෙෙනින්ගේ වැඩගඩවත් යන්න කතා කළත් පුතා එන්න. එ ගෙදරට වෙලා අඩනවා දයිකටියන සුරම්යටත් මේ දුක තේරේ. අවශ්‍ය වෙලාට රංජනී කඳු ගත්තායි. රජනි අනාාන්නපා ම පින්න මේ වැඩවල පමවා කුණා කියලා. මංගදවැයාට පොෝරොන් දෙේවා ඉක් පන්ටම අපි වැඩින්න එක ගම්මු. නැකත්තිික බලන්නුන්ට සුරම්ය දුවගේ කියේන්දරේ සුරම්යා ගෞතියනවා. බල්ල දවසකිවනම් අපි හොටෙල් බුක් කරන්නවා මටත් තිඉන්නි මෙච්්‍රරයයි හරි මං කිව්වානේ එයාලටත් මන් අටන්න දුන්න වැඩි අම්මල පුතාල හුරතල්ලේවා මෙතන මං හෝ කටට ආදේ කීවී නැත. අඩමගානි පුතාට කියන්න දවසකර දවසක අපේ කිෙරට එන්න කියලා. කට ිනිස්ස දන්නවා ෙල්ල බඳන්න මිියයකකින්වාගේලා මිනියකුර ැති බෝ ෆ ෙන් කෙනෙු නැති කෙල්ටකකා ාදවා මං එකක දන්නවා. මං පුතාට කියන්නම් දැන් රංජනයන්න. මංම ආාව ඉදල ඉඳල බැරිම තැන. මට තේරෙනවා අන්ජන ගපසු මොරකට මහතා සෑන වෙලාවා කල්පනා කළේ. වවද සිටින්න්නේ කෝපේනිී. සාක්කි දෙගේ වැඩ හෝට ඕනාකාරයට කරගන්නට බැරිවේ. ඉන්න ඔහෝ වසර දෙකක් පමණ පීඩාවේද. ඒදකො ඉමුත්ති සම්බන්න්නේෙන් ඇති කරගන්නට මොරකටැතිවූේ නැ. සුරම්යා මුරගුට මතා කිෙදුරටාවයම කෝපේනිි ඒ මෝතේදේ වශාවන යෘතික කාමරය රාත්‍රී බෙත්තවෙලකසමි. මොරගට මාතාගේ කෑගෙසි මෙැසේ වශා ගැස්සීමෙන් යුම්ති දෙස බැලුවයි.ඇයියේ, මාම කේන්තින් වගේ ඇයට අනියත බයක් දැන්නේ කෝමත් අයි මේ ගෙදර න්නේ විත්තිකෝඩුවකිින්න වරදගරකුමැලි. නිකං වෙන්නති. නිකං වෙන්න බෑ. ආ බෙට්ටික මේන් මතුරේක ම පහලටයන්නම්. විමුතිට අ ගැන මාතුකක් ඇතිවේ. ශාලටාව සාල ඒම අත යමින් උුන් මොගර මතා දෙස බලාගෙනමේ නැන්න දැන් හිටිය මාමේ වර්ෂාරට ෙදදි හබෙලු බැල්මිෙන් ඇය ඇති ගැනුනිි කෝ විමුත්ති උඩ බෙහෙත් බොනවා එයා බෙදබොනවා මටමේ වහකන්න වෙලාතියන්නේ ඇයි බිම්් වලාගත්තායි සුරම්යා නොගරමාතා යලි කෑගැසේ නැන්ද යා ගෙදරට කියාද දන්න ඒ ගෙදර ආච්චි අසනී පෙන්්න්නේි මන්දවල බල අගමාමේ වශාදදිවේ බියපත්වේ සුරමෝ ගේට අදරදි හමුවේ. මම නැන්ද ඔහොයනවා ඉති මැනක ඇහිමේ බය වෙලා අද කියන්දග ඒමොකදේ සුරමය ගටකුටුවොද වශා ඉදුලී නතරවායි ඇස අට අබදෝතිබූ රන්ඩා පාමල් ඉඳ ගත්තයි හේතුව ැතුමගේ ලයිට මහා ගින්දුරත්දන්නේ. මොකද මේ කියෙන්දී කොහෙද නොන මේ රෑයන්නේ මේ නාකමන් කොහේ අන්න බිස චයිස්සරේ අල් ලෙඩින්. දිනවා මන්ගේ ඒ මනුස්්‍යයව බල්ල එන්න ඇයි මේ කවදාාවන්නැතුව කවද වෙචනැතිදේවල් තමා වෙන්නේ අන්ඩ වශා පොපෝ් අතක් තබාගත්තායි. මේතරම් පොමෝපිච්චිනයයි. මොකද්ද වෙලා තිීනිි කියන්නකෝ ප්‍රහලිකා නැතුව රංජන ආවාද උපිස්සකට මාව හම්බ වෙන්න. වර්ෂා සිතුවා හරිය ප්‍රශ්නය විවෘති සම්බන්ධයනී රජන තිබනි ගෙරටෙන්න්න මංගත් ඔයොපිසක අවරුදු හතාටකින් ගිහින් යාමොද ෆස්සල්ටාව මේ ිදරමං ඉන්නේ ඒත් ප්‍රශ්නයක් කතා කරල ඉවර කරල නෑනේ ඒක ඒ ගෑනි මවාහමොවෙන්නාවේ. හරි ඒත් තිබ රෑට මේ ගෙදරටඉන්න ඔෆිස්සල්ට නොයා එකින් වැඩන්න ඒ ගෑනි අඩාඩා කතා කල්ලේ. යාට අඩන්න මගේ කොල්ලයාගේ කෙල්ලව අනාත කරල නෑනනි. නම් ්‍රිජිෂ්ට කල නොබද ඉන්න එක අනාතකිලීමත්තමයි. වර්ෂාග දෙනෙත් එත්තිය දැම් නුනා දෙගියන්න්න යාලා තියාල කියනදේ වැඩක් නෑනොන. සසාදිර ලෑස්වෙන්න මටබෑ මිනිස්සුගින් කතාහන්න අනික මේ කසා දෙවන් මට ඕනු විදිර කරග නීට දෙන්න. කෝදැන් වශග දිනිවල් කඳුරු ගලායමින්තිබුණි ඔහුට දැන් කිසිවක් කළ නොහැක වශාට තමාගෙනම් පුදදුමේ කිසිෝග නොකී කිසිවගට නොදු ප්‍රථම ප්‍රේමී දතිම මීදන් කරනට දැන් කාලය එළමඇත. පුතාඋඩ දැන් බිහෙත්්බිල කොල්ලා නේදී. වර්ෂාර සුරම්මයාගෙන දුක සිතුනි නොන දැන් ඔයා පුතාාව හෘරදර් කළ ඇති අනම්මනන් නැතු මේවා ඉවරැක් කළදාන්න. හිටාර මිනිස්සුන් නැකත බල්ල කියන්න හුට ලිබුක් කරන්න. සුරමය මදවෙලාවා නිහඩ උන්නයි. පොඩිපපුතත් ඉන්නේ වත්තක කතා කරන්න ඇමේ ටික කිවී මද බියකිනි. මාත්ත්‍ය එක්ක යතා මොනාද මාත්‍යක කතා කරන්නේ කියන දෙයක් දැම්ම කියන්න කියන්න කෝ හුඩු මහට යනට පියෝර ඇස්සෙවේ සුරමේ ඔහු නැවත්තුවයි. දැන්නිපා කකුඩට ඉදිනව කියක හිටියේ දැනී පුොඩ්ඩක් කැලවුුණේ මේ අපේ දරුවෝ. රුවත් දාබූ ගිඳදර මේ දරුවන්ට දාන්න එපා සුරම්යයට ඒටික කියත්ද ඇන්ඩින. ඊට සමාන්තරෝ ආශායට නැදනි. නංගේ අල්ලා පෙෙන්න වර්ෂාවගේ පිටපසර එක්කාගෙන ගියායි. මාත්තාගෙන ැහැම දෙයක්ම අයිය පෞගිල අහිතෙනවක්කේ මටත් ඒත් මොනා කරන්නද ධනඇය මට කිව්වා අදාර ගෑනයවිත් පැයක්කිතර මාහත්තයක කතා කරලා හුවයින් කරන්නද.ඇයියට මොුණුවත් කියන්න බැරිවේ වවාශාකීවේ දුකකිෙනෙ. ඒ කසාදේ උනුත්දන්ගේ ඒ එකක වෙන්නේ මේ මාගිදර උළු ටිකත් කඩාගෙනම තමා අන්නා කිවී හූර්ලමනි. කවර කොත් දැන් සිදියයුතුද සිදවෙයි. අපි මොනා කියල කරන්න දකි අඩමගාන අය සනිපෙනකංව නන අයත් තිඉන්නේ මාමයික කතා කරන්න එය ඇස්තෙකින් දැක්ක දේවල් තියෙනෝනයක්කි. මන් දන්නවා පව් අහෙන්සකයා වයිෂට මහත අනිකමත් දැන්නේ ජලිත්තර කෝ කාමට නොමේ ඇ ැඩිවා ිෂ්ානය කරගත්තා. हि राයටයට සිදी.